තිසරණ සරණම් භවතු තෙරුවන් සරණයි හැම දෙනාටම. අද අපි ඉගෙන ගන්න යන්නේ එක ශ්‍රේණියේ පස්වෙනි පාඩම. ඒ කියන්නේ සංයුත්තාක්ෂර. සංයුත්තාක්ෂර කියලා කියන්නේ බැඳි අකුරු වලට අකුරු එකතු කරලා ලියන ආකාරය. සාමාන්‍යයෙන් අපිට වචනයක් ලියනකොට ඒ මැද හල් අකුරු තියන්නේ නැහැ. සංස්කෘත භාෂාවේ නාගරී අකුරෙන් වචනයක් ලියනකොට මැද හල් අකුරු තියන්නේ නැහැ. ඒ අකුරු අපි එකතු කරලා තමයි වචනය සම්පූර්ණ කරන්නේ. ඒ පිළිබඳව තමයි මේ පාඩමේදී අපි කියලා දෙන්න යන්නේ. බලන්න සංස්කෘත භාෂාවේ මේ සංයුත්තාක්ෂර හඳුන්වන්න යොදලා තියෙන වාක්‍යයක් තියෙනවා. සාරස්වත කියන පොතේ සංයුක්තාක්ෂර කියන්නේ මොනවද කියලා හඳුන්වලා තියෙනවා. ඒ තමයි සරාන්තරිතා හසා සංයෝගා සරරහිත ව්‍යංජන දෙකක් හෝ වැඩි ගණනක් එක ළඟ සිටීම සංයෝග නම් වේ කියලා තියෙනවා. එතකොට මේ සංයෝග කියලා කියන්නේ සංයුක්ත වීම. සංයෝගයක් කියලා කියන්නේ එකතු වීම, එකට එක්වීමක්. එහෙනම් මේ එකට එක්වීම තමයි සංයුත්තාක්ෂරවලදී සිද්ධ වෙන්නේ. සංයුත්ත කියලන්නේ එහෙනම් එකට එකතු වීම. එතකොට මෙතනදී කියනවා එකට එකතු වෙන්නේ මොනවද? සර රහිත ව්‍යංජන. ඒ කියන්නේ සර නැති ව්‍යංජන. එතකොට අපි සර එක් නොවූ ව්‍යංජන මොනවද කියලා දැනගන්න ඕන. මේ තියෙන ස්වර එකතු නොවුණු ව්‍යංජන. දැන් අල් කයන් ක්, ස්, ල්, න්, ප්, න්, ත්, ච්. මේ විදියට අපි උච්චාරණය කරන්නේ මේ ස්වර එක් නොවූ ව්‍යංජන. ඉතින් අපි අක්ෂරමාලාවේ නම් කක, ගග, ඟ, චච, ජජ, ඤ, ටට, ඩඩ, න ඒ විදියට උච්චාරණය කරනවා. ඒ ස්වර එකතු වෙලා අයන්න කියන ස්වරය එකතු කළා. දැන් මේ අල් කරලා තියෙන ස්වර එකතු නොවුණු ව්‍යංජන ආක්ෂර. එතකොට මෙන්න මේ ආක්ෂර තමයි සංයෝග කරන්න එකතු කරන්න. එහෙමනම් සංස්කෘත භාෂාවේ සංයුක්තාක්ෂර නිර්මාණය හඳුනාගන්න ඉතාම පහසුයි. ඒකට ක්‍රම කීපයක් තියෙනවා. අන්නේ ක්‍රම කීපය අපි හරියට අවබෝධ කරගත්තොත්, හොඳට දැනගත්තොත් අපිට මේ සංයුත්තාක්ෂර නිර්මාණය වෙන ආකාරය ඉතාම පැහැදිලිව දැනගන්න පුළුවන්. බලන්න නාගරී අකුරෙන් සංයුක්තාක්ෂර ලිවීමේදී අනුගමනය කරන ආකාරය හඳුනා ගනිමු. අන්න ඒක තමයි ඉතාම වැදගත් වන්නේ. නාගරී අක්ෂර වලින් මේ සංයුක්තාක්ෂර ලියනකොට ඒ අනුගමනය කරන ආකාරය අපි හොඳට අඳුන ගන්න ඕන. දැන් මම මේ පාඩමේදී අපේ පොඩි හාමුදුරුවරුන්ට දරුවන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ සංයුත්තාක්ෂර නිර්මාණය හඳුන ගන්න ආකාරය පිළිබඳව. බොහොම සරලයි. හැම දෙනෙක්ම හොඳට බලන්න. දැන් පළවෙනි කාරණේ තමයි මේ සංයුත්තාක්ෂර නිර්මාණය වීමේදී පළවෙනි ක්‍රමය තමයි බැඳෙන මුල් ව්‍යංජනයේ දකුණු පැත්තේ පහළට යන ඉරක් තිබේ නම් එය ඉවත් වේ. ඒ කියන්නේ බැඳෙන මුල් ව්‍යංජනය. දැන් අර මම මුලින් පෙන්නුවානේ ව්‍යංජන අක්ෂර. එතකොට ඒ අකුරු ව්‍යංජන අකුරු කොටස් දෙකක් තියෙනවා. මේ පළවෙනි අකුරු කොටාසය පිළිබඳව කියන්නේ මුල් අකුරේ දකුණු පැත්තෙන් පහළට යන ඉරක් තිබේ නම් එය ඉවත් වේ. දැන් බලමු අපි අක්ෂර කීපයක් අරගෙන කොහොමද මේ අක්ෂර ඉවත් වෙන්නේ කියලා. දැන් මේ බලන්න, මේ තියෙන්නේ අල් තයන්න සහ යයන්න. දැන් යයන්නට අයන්න එකතු වෙලා තියෙනවා. ඒ නිසා තමයි ය කියලා අපි කියන්නේ. දැන් මේ තයන්නට එකතු වෙලා නැහැ. ඉඳ අල් තයන්න තියෙන. දැන් බලන්න මේ තයන්නේ දකුණු පැත්තෙන් පහළට යන ඉරක් තියෙනවනේ. අල් වෙලා තියෙන. ඒ ඉර ඉවත් වෙනවා. ඉවත් වෙලා ඔන්න ඉවත් කළා අපි. දැන් ඔන්න අල් තයන්නේ ඒ ඉර ඉවත් කළා. ඉවත් කළාට පස්සේ මොකද කරන්නේ? එකතු කරන. දැන් සංයෝග වීමනේ, එකතු කිරීමනේ. කොහොමද එකතු කරන්නේ? අපි අර එහා පැත්තේ තියෙන යයන්න අන්න සංයෝග කළා. දැන් අල් ලකුරක් නැත්තම් සංයුත්තාක්ෂරයක් නිර්මාණය වෙලා තියෙනවා. කොහොමද? ත්‍ය.
අපි උච්චාරණය කරන්න ත්‍ය කියලා. අල්තයන්න දන යයන්න නැත්තං ත් ය ත්‍ය බලන්න බොහෝම සරලයි. ඒ දකුණු පැත්තෙන් පහලට යන ඉර ඉවත්වීමෙන් තමයි ඒ විදියට හැදෙන. තව අකුරු කීපයක් අපි අරගෙන බලමු. දැන් මේ තියෙන ච් අල්චයන්න. එතකොට අල්චයන්නට අපි මහ ප්‍රාණ චයන්න ච එකතු කරනවා. ඒ එකතු කරනකොට දැන් අර අල්චයන්න දකුණු පැත්තෙන් පහලට යන ඉර තියෙනවනේ නේද? දැන් අපි ඉස්සර වෙලා දැක්කා. එහෙනම් අපි ඒක ඉවත් කරනවා. ඒ ඉවත් කරනකොට අන්න අපි ඉවත් කළාට පස්සේ අපි අර චයන්න එකතු කරනවා, සංයෝග කරනවා. අන්න එතකොට ච්ච කියලා පදේ අකුර නිර්මාණය වෙනවා. ඉතින් බොහෝම සරලයි. දකුණු පැත්තෙන් පහලට යන ඉරක් තියෙන අක්ෂර වල ඒ දකුණු පැත්තේ ඉර ඉවත් වෙනවා. දැන් මේ අකුරෙත් බලන්න. අල් ගයන ක් ක් ව. දැන් මෙතන තියෙන අල් ගයන්නේ දකුණු පැත්තේ පහලට යන ඉර අපි ඉවත් කෙරුවා. අන්න දැන් ඉවත් වුණා. ඉවත් කරලා අපි අර වයන්න මේකට සංයෝග කරනවා. බලන්න සංයෝග වෙන හැටියා. එතකොට ග්ව කියලා අකුර නිර්මාණය වෙනවා. බොහොම සරලයි. අපි තවත් අකුරු බලමු. දැන් මේ අල් නයන්න සහ ප ප වලට එකතු වෙලා තිනවා. දැන් සංයුක්තාක්ෂර නිර්මාණය වෙන්නේ හල් අකුරු වල දකුණු පැත්තේ පහලට යන ඉර ඉවත් වෙලා ඒකට අර එහා පැත්තේ තියෙන අකුර සංයෝග කරනවා. දැන් බලන්න අර අල් නයන්න ඉර අපි ඉවත් කළා. දකුණු පැත්තෙන් පහලට යන ඉර ඉවත් කළා. දැන් අපි මොකද කරන්නේ? පයන්න එකතු කරනවා. මොකද වෙන්නේ? න් ප කියලා අකුර නිර්මාණය වෙනවා. දැන් බලන්න මේ අල් බයන්න බ් සහ ද මේ දෙක එකතු වෙනාම හැදෙන ආකාරය සංයුත්ත වෙනකොට සංයුත්තාක්ෂරයක් හැදෙන හැටි දැන් හොඳට මේ අයට තේරෙනවා. මේ දරුවන්ට පොඩි හාමුදුරුවන් වහන්සේලාට බොහොම හොඳට තේරෙනවානේ. දැන් මේ ඉර ඉවත් වෙනවා. බලන්න ඉර ඉවත් වෙන හැටි. අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? හා පැත්තේ තියෙන අකුර සංයෝග කරනවා. කොහොමද සංයෝග වෙනකොට? අබ්ද අබ්ද. බොහොම සරලයි. ඊළඟට තව අකුරු බලන්න. මේ විදියට අක්ෂර මාලාවේ තියෙන අක්ෂර මාලාවේ අකුරු අපිට එකතු කරන්න පුළුවන්, සංයෝග කරන්න පුළුවන්. මේ බලන්න මහ ප්‍රාණ අල් බයන්නේ අපි ඉර ඉවත් කළා. ඉවත් කරලා මයන්න මේකට එකතු කරනවා. අබ් ම අබ් ම අබ් ම. බලන්න මේ විදියට අපිට හදා ගන්න පුළුවන්. දැන් මේ බලන්න අල්ලයන්න. අල්ලයන්නට මේ පැත්තේ තියෙන දකුණු පැත්තේ ඉර අපි ඉවත් කරමු. බලන්න දැන් කොහොමද හයන්න අපි මේකට එක් කරනවා. අල් ලයන්න දන හයන්න ල් හ කියලා අකුර නිර්මාණය වෙනවා. දැන් බලන්න මේ දන්තද සයන්න ස් ස්. එතකොට ස් අකුරට මහ ප්‍රාණ ද එකතු කරනවා. ස් අකුරේ තියෙන අල් සයන්නේ තියෙන දකුණු පැත්තේ ඉර ඉවත් කළා. ඊළඟට මහ ප්‍රාණ දයන්න අපි ඒකට එක් කරනවා. ස් ද. බලන්න අකුර නිර්මාණය වෙන හැටි බොහොම සරලයිනේ. දැන් මේ පොඩි හාමුදුරුවන්ට දරුවන්ට මේක වැටහෙනවා. දැන් ඕනම කෙනෙකුට කියන්න පුළුවන්. මොකද වෙන්නේ? මේ පැත්තේ දකුණු පැත්තේ තියෙන ඉර මෙන් මේ අල් නයන්නෙත් මූර්ත දල් නයන්න ඉර ඉවත් වෙලා ටයන්න එකතු වෙනවා. දැන් බලන්න ඉර ඉවත් කළා අපි. දැන් මේ ටයන්න සංයෝග කරනවා. බලන්න න්ට කියලා අකුර නිර්මාණය වුණා. එතකොට සංයුක්තාක්ෂර මේ ආකාරයට නිර්මාණය වෙනවා. තවත් අකුරක් අරගෙන බැලුවහම හොඳට පැහැදිලි. දැන් කියන්න පුළුවන් ඕනම දරුවෙකුට කියන්න පුළුවන් අපිට මේ දකුණු පැත්තේ හරහට යන ඉරක් තියෙනකොට ඒ ඉර ඉවත් වෙලා සංයෝග වෙන හැටි. දැන් මේ ඉස් මූර්තද ශයන්න ඉස්. ඒ ඉස් වලට ය එකතු කරනවා. එතකොට ඉස් වලට ය එකතු කරන්න ඉස් වල දකුණු පැත්තේ තියෙන ඉර අපි
ඉවත් කරනවා. බලන්න බොහොම සරලයි දැන්. හොඳට අවබෝධ වෙනවා. ඉස්වලට ය ඉස්ය කියලා නිර්මාණය වෙනවා. බලන්න බොහොම සරලයිනේ. මේ විදියට අපිට මේ සංයුත්තාක්ෂර එකතු වෙන හැටි දැන් තේරෙනවා. දකුණු පැත්තේ තිරස් අතට මේ ඉරක් තියෙනකොට ඒ ඉර ඉවත් වෙලා සංයුත්තාක්ෂර නිර්මාණය වෙන හැටි. දැන් මේ විදියට තමයි මේ අකුරු සියල්ලම නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් බලන්න පළවෙනි පේලිය අල් කයන්නට මහප්‍රාණ කයන් එකතු වෙලා ක. ඇයි අර කයන්නේ කොටසක් ඉවත් වෙලා තියෙනවා. එතකොට ඒ විදියට තමයි ඔය වචන ටික අකුරු ටික නිර්මාණය වෙලා තියෙන්නේ. ක් ග ඊළඟට ක් ඝ ක් ච ක් න ක් ථ ක් ද ක් ද ඊළඟට ක් බ ක් භ ක් ම ක් ය ක් ව ක් ය ක් ග ක් ද ක් ච ක් ජ. අර හැම අකුරකින්ම හොඳට පේනවා කොටසක් ඉවත් වෙලා. ක් බ ක් බ ක් ම ක් ය ක් ල ක් ව. දැන් මේ අකුරු වල හැම එකේම හොඳට පේනවනේ ඔය වචන ටික. ක්ම ඉද්ය ඉච්ඡ ඉච්ම ඉච්ඡ ඉජ්ජ ඉච්ම ඉච්ජ ඉච්ව ඉන්ට. මේ සියලු අකුරු ඒ විදියට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මේ සෙසු අකුරුත් ඔය විදියටම දැන් අර දකුණු පැත්තේ තියෙන ඉර ඉවත් වෙලා අනිත් අකුර අර මම පෙන්වපු ආකාරයෙන් එකතු වෙලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ට න්ම න්ව ත්ව ත්ම ත්‍ය ත්ස ත්‍ය ත්ව ත්ථ ත්ම ද්‍ය ද්ව න්ද න්ද න්ප න්ම අන්‍ය අන්ස අප. මේ විදියට බලන්න අප ප අප ව අප ය අප ස අප ද අප ග අප භ අප භ අප ය අප භ. මේ විදියට මේ සියලු අකුරු වල හොඳට අපිට පැහැදිලි වෙනවා දකුණු පැත්තේ තියෙන ඉර ඉවත් වෙලා තමයි මේ අකුරු නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ සංයුත්තාක්ෂර නිර්මාණය වෙන එක ක්‍රමයක් තමයි මම කියලා දුන්නේ. ඊළඟට අපි කියලා දෙන්න හදන්නේ මුල් ව්‍යංජනේ දකුණු පැත්තේ පහළට යන ඉර ඉවත් කිරීමෙන් පස්සේ සෑදෙන අකුරු සහිත වචන. දැන් බලන්න අර අපි දැන් ඉවත් කරලා පෙන්නුවානේ. ඊළඟට ඉවත් කරලා පෙන්නුවට පස්සේ දැන් වචනවලදී භාවිතා වෙන හැටි බලන්න. පළවෙනි එක දැන් ත් දන ම්. දැන් බලන්න මං මුලින්ම පෙන්නවා අර දැන් දකුණු පැත්තේ ඉරක් යනකොට ඒ තයන්නේ ඉර දැන් ඉවත් කරන්න ඕන. එතකොට ඉවත් කරලා ත්ම කියලා බැඳිලා තියෙනවා. දැන් බලන්න අර වචනේ හැදිලා තියෙන හැටි ආත්මා ආත්මා. එතකොට ආත්මා කියන වචනය හැදිලා තියෙන තැන ත්ම කියන අකුර සංයුත්ත අක්ෂරයක් නිර්මාණය වුණේ හැමයි. දැන් බලන්න ඊළඟ එක ඉජ් ව. ඉජ් ව කියනක ඉජ්ව වෙලා. එතකොට බලන්න මෙතන ජ්වර ජ්වර අල් ජයන්න ව ජ්වර. එතකොට නිර්මාණය වෙලා තියෙන්නේ අර දකුණු පැත්තේ ඉර ඉවත් වීමේ. ඊළඟට බලන්න ස්ව ස්ව ස්වර ස්වර. එතකොට ස්වර කියලා මුල් අකුර ස්ව වෙලා තියෙන්නේ සයන් නැතිබිච්ච දකුණු පැත්තේ ඉර ඉවත් කිරීමේ. බලන්න ඉන්ට අන්ඩම් අන්ඩම් මූර්තද නයන්නේ ඉර ඉවත් වෙලා අන්ඩම්. බොහොම පැහැදිලි. දැන් බලන්න ඔය වගේ වචන අපිට දැන් කියවන්න පුළුවන් සොලෝකවලදී
පොත්වලදී අපිට හමු වෙනවා වචන ලියද්දි මේ සංයුත්තාක්ෂර ලියලා තියෙන හැටි. දැන් බලන්න ඉස් ක පුස් කරම් පුස් කරම් අර අල් සයන්න සංයුත්ත කළා තමයි ලියලා තියෙන ඉස් ක එක. ඊළඟට බලන්න ඉස් ව ස්වච්ඡම් ස්ව කියන එක ස්වච්ඡම්. ඊළඟට ඹ ඹ ඹ කියන එක අම්බා කියලා වචනය නිර්මාණය වෙලා තියෙනවා. බලන්න තවත් වචන කීපයක් තියෙනවා. ඉක් ය මහ ප්‍රාණ කයන්න. එතකොට ඒ කයන්න තියෙන දකුණු පැත්තේ ඉර ඉවත් කළා. එතකොට ඉක්ය කියලා හැදෙනවා. ඉක්යාති ඉක්යාති වචන නිර්මාණය වෙනවා. දැන් කියවන්න පුළුවන් හැමෝටම වචන. ඉක් ය ඉග් ය කියන එක භාග්‍යම් භාග්‍යම් කියන වචන අකුර නිර්මාණය වෙලා තියෙන. එහෙනම් භාග්‍යම් කියලා අර ගයන්නේ දකුණු පැත්තේ ඉර ඉවත් වෙලා ග්‍ය කියන අකුර හැදිලා තියෙනවා. ඊළඟට ඉද්ය ධානම් ධානම් දැන් තේරෙනවා. බලන්න ධානම් දැන් කියන්න පුළුවන් අර එකතු වෙලා අල්සයන්නට තයන්න ස්ත. ස්තම්භකම් ස්තම්භකම් එතකොට අකුර ශබ්ද කරන්න පුළුවන් සංයුත්ත අක්ෂර. ඊළඟට පුච්චම් එතකොට අල්චයන්න අකුර ඉවත් වෙලා එතකොට අපිට දැන් හොඳට තේරෙනවා බැඳිලා තියෙනකොට බැඳුණු මුල් අකුර අල් අකුරක් බව. භාගයක් ඉවත් වෙච්ච අකුර නැත්තම් දකුණු පැත්තේ ඉර ඉවත් වෙච්ච අකුර හල් අකුරක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. අල්පම් ඊළඟට උල්කා එතකොට මේ විදියට තමයි ඒ දකුණු පැත්තේ තියෙන ඉර ඉවත් වීමෙන් සංයුත්තාක්ෂර නිර්මාණය වෙන්නේ. දැන් මේ අභ්‍යාස මෙම අකුරු එකතු කර ලියන්න පුළුවන්. දැන් බලන්න පළවෙනි එක ල්ල්‍ය. දැන් සරලයිනේ ල්ල්‍යන්න. දැන් දරුවන්ට ලියන්න පුළුවන් මේවා. ඊළඟට හැදෙන්නේ කොහොමද? ස් දන. එතකොට සයන්නේ දකුණු පැත්තේ ඉර ඉවත් වුණා. ස්ප. ඊළඟට ච. ඊළඟට න් ව. ඊළඟට ස්ම. ඊළඟට බ් ද. ඊළඟට ස් ක. ඊළඟට න් ද. ඊළඟට බ් බ. ඊළඟට බ් බ. දැන් බලන්න මේ තුලින් ඉගෙන ගන්න පුළුවන් වුණා දැන් සංයුත්තාක්ෂර ලිවීමේදී අපිට හඳුනා ගන්න පුළුවන් අකුරේ කොටසක් ඉවත් වෙලා තියෙනවා නම් ඒක මේ සංයුත්තාක්ෂරයක් කියලා ඊළඟ අකුරත් එක්ක එක් වෙලා තියෙන එක. ඊළඟට දෙවැනි ක්‍රමය අපිට දැන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දෙවැනි ක්‍රමය තමයි දකුණු පැත්තේ පහළට යන ඉරක් නැත්තම්. එහෙම නැති අකුරුත් තියෙනවානේ නේද? එහෙම නැති අකුරු ඊළඟ අකුරත් එක්ක බැඳෙනකොට මොකද වෙන්නේ? ඒ අකුර යටට යනවා. හැමතැනම නෙමෙයි මේ. සමහරක් අකුරු සමහර තැනකදී. දැන් අපි අර මුලදි දැක්කනේ අල්කයන්ෙත් භාගයක් ඉවත් වෙනවනේ. අල්කයන් ඉරක් නැහැනේ. නමුත් මේ කියන්නේ සමහර තැනක වෙන දේවල්. ගොඩක් දුරට අපි ඒ ආකාර දෙකටම සාර්ථක වෙනවා මේ අකුරු හඳුනා ගන්න පුළුවන්. එතකොට ඉරක් නැත්තම් සම්පූර්ණයෙන්ම ලියනවා. බැඳෙන අකුරු දෙක හෝ කීපය උඩ යට පිළිවෙලින් සිටිනවා. එහෙනම් අකුර යටට යනවා. අනිත් අකුර උඩින් සිටිනවා. දැන් බලන්න මේ අකුරු කීපයක් දැක්කම හොඳට හඳුනා ගන්න පුළුවන් නිර්මාණයේ වෙන හැටි. දැන් බලන්න මේ අල් දයන්නේ උඩ මේ යටින් ඉරක් මේ දකුණු පැත්තෙන් ඉරක් නැහැ. ඒ හින්දා මොකද වෙන්නේ? අපි දයන්නේ ඉරක් නැතුවම මොකද වෙන්නේ? මේ ගයන්නේ අර ඉර අයින් කළ යටින් බැඳෙනවා. ඉද්ක ඔන්න ඒ විදිහට තමයි නිර්මාණය වෙන්නේ. යටින් නිර්මාණය වෙන්නේ. දැන් බලන්න ඨ. දැන් ටයන්න අල් ටයන්න මේ ටයන්න අනිත් ටයන්න එකතු කරනකොට ඨ කියලා අකුර නිර්මාණය වෙනවා. දැන් බලන්න න් ම න් ම න් ම වල මයන්නේ යටින් ලියනවා මේ ආකාරයට. බලන්න බොහොම සරලයි. බොහොම සරල අකුර යටින් ලියනවා. ඊළඟට මේ ත් ව මේ අල් දයන්නට වයන්න එකතු වෙන හැටි බලන්න. අන්න වයන්න යටින් මේ ආකාරයට ලියනවා.
සුළු වෙනස්කම් සහිතව මේ විදියට අකුරක් යටින් ලිවීමෙන් සංයුත්තාක්ෂර නිර්මාණය කරගන්න පුළුවන්. බලන්න. ෂ්ට ෂ්ට අකුරේ යටින්. එතකොට අකුරක් මත අකුරක් පිහිටා සිරස් අතට බැඳෙන සංයුත්තාක්ෂර බලන්න මේ විදියට තමයි අපිට පෙළ පොතේ දකින්න පුළුවන්. පෙළ පොතේ තියෙනවා මේ අකුරු ටික මේ ආකාරයට තියෙනවා. බලන්න ක කයනු දෙක අකුර යටින් ලියවිලා. ක්ව ච කයන්න යටින් ච ලියවිලා. ක් න කයන්න යටින් න ලියවිලා. ක් ල කයන්න යටින් ල ලියවිලා. ක් න ක් න ගයන්න යටින් න ලියවිලා. ංක බලන්න මේ විදියට අනිත් අක්ෂරත් මේ නිර්මාණය වෙන එහෙම නැත්තං අකුරක් යටින් ලියන අවස්ථා තුළින් සංයුත්තාක්ෂර නිර්මාණය කරගන්න හැටි. මේ දකුණු පැත්තට ඉරක් තියෙන අකුරුවලත් මෙහෙම තියෙනවා. බොහෝ දුරට අකුර ඉරක් නැත්තං ඒ අකුරු අනිවාරෙන් යටට යනවා. මේ විදියට බලන්න ට න්න බ ත න ස්ට ස්ට න ව මේ අකුරු මේ විදියට නිර්මාණය කරගන්න පුළුවන්. දැන් අපි බලමු වචන කීපයක් බලන්න. මේ බලන්න කයනු දෙක එකට එකතුනාම දැන් දකුණු පැත්තේ ඉරක් නෑනේ කයන්නේ. ඒ හින්දා අනිත් කයන්නත් එක එකතුනාම කොහොම හදලා දින ක ක. එතකොට කුක්කුට කුක්කුට අර උඩ කයන්න කයනු දෙකෙන් එකක් අල් අකුරා. ඉතින් ඒ නිසා තමයි අර සංයුත්ත කළා ලියලා තියෙන්නේ. දැන් අපිට හඳුනා ගන්න පුළුවන් මේවා දකිද්දි බලන්න. ංග ංග කියන එක සර්ව මංගලං. සර්ව මංගල සර්ව මංගල. එතන ංග කියන එක උඩ යට ලියවිලා තියෙන්නේ. දැන් දකුණු පැත්තෙන් ඉරක් නැහැනේ. දැන් මේ අකුරේ තියෙනවා හැබැයි දකුණු පැත්තෙන් ඉරක්. ංච. එතකොට මේක අර ක්‍රම දෙකටම ලියන්න පුළුවන්. අන්න වැරද්දක් නැහැ. අර කලින් ක්‍රමයට ලියන්නත් පුළුවන්, ඉරායින් කරලා ඡයන් එකතු කරන්නත් පුළුවන්. මේ විදියට ලියන්නත් පුළුවන්. බලන්න ංච ංච සංචාරක අපිට හඳුන ගන්න පුළුවන්. ඊළඟට බලන්න මේ දල් දයන්නේ දකුණු පැත්තෙන් ඉරක් නැහැ. එහෙනම් අනිවාර්යෙන් යටින් ලියන්නේ ද්ව ද්ව ජම්බුද්වීප. ජම්බුද්වීප ද්වී කියන තැන යටින් ලියලා තියෙනවා. ඊට පස්සේ මෙහා පැත්තේ බලන්න අල් මයන්නත් එතන තියෙනවා. මයන්නේ දකුණු පැත්තේ ඉරිවත් කළා බූ වලට සංයෝග කළා සංයුත්ත කළා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපිට හඳුනගන්න පුළුවන් මේ අක්ෂර පිළිබඳව. බලන්න මේ ලයන්න ල් ලයනු දෙක එකතුනාම පල්ලව පල්ලව. බොහොම සරලයි. ද බුද්ධි බුද්ධි. එතකොට අර යටින් ලියවිලා තියෙන. ෂ්ට. දැන් බලන්න ඕෂ්ට. දැන් ඒකේ දකුණු පැත්තෙන් ඉරක් තියෙනවා. නමුත් ඒ ඉරක් ඉවත් කරගෙන ටයන්න නිර්මාණය වෙලා තියෙනවා. මේ ක්‍රම දෙකටම නිර්මාණය කරන්න පුළුවන්. ඕෂ්ට. එතකොට දැන් මම අකුරු කීපයක් පෙන්වනවා. මේ හයන්න සම්බන්ධව බොහෝ දුරට හයන්නේ මේ අකුරු නිර්මාණය වෙන්නේ යටින්. අර හයන්න යටින් කියන්නේ මැද්දෙන් තමයි අනිත් අකුරක් සංයුත්ත වෙන්නේ අල් හයන්නට. දැන් බලන්න අල් හයන්නට යන ය ය ය බලන්න අල් හයන්නට නයන්න. බලන්න නයන්න එකතු වෙලා තියෙන හැටි අකුර යටින් නෙවෙයි. අර ඒ හයන්නට බොහෝ දුරට එකතු වෙන්නේ අකුරු මැදින්. න නයන්න තියෙන තැන හොඳට බලන්න. න වහ නි වහ නි. බලන්න ම බ්‍රහ්ම. බ්‍රහ්ම කොහොමද හැදිලා තියෙන්නේ බලන්න. හයන්නේ මැදින් තමයි මයන්නේ එකතු වෙලා තියෙන්නේ. ල් ල ආහ්ලාද. ලයන්න තියෙන තැන හොඳට බලන්න. හයන්නේ යට මැද්ද. ඊළඟට බලන්න ආහ්වානම්. ව නිර්මාණය වෙලා තියෙනට ව අල් හයන්න වයන්න ව. එතකොට දැන් මේ අල් දයන්නටත් එහෙමයි. අල් දකාරයට අක්ෂර එක්වන අයුරු බලන්න. දැන් දයන්නට අකුරු ටිකක් එකතු කරලා අන්න බලන්න. ද
උද්ධාලක දයන් එකතු වෙලා තියෙන බලන්න කොහොමද කියලා. එක වෙනසකුත් තියෙන. අර මැදින් සම්බන්ධ වෙලා දයන් උඩ කෑල අයින් වෙලා දෙවැනි දයන් උද්ධාලක. ඊළඟට ඉද්ද ඉද්ද බුද්ධි. ඊළඟට ඉද්ව උද්වාහ උද්වාහ. එතකොට මේ අභ්‍යාස ටික දැන් ඕකෙන් අපිට කරන්න පුළුවන්. දැන් අකුරක් යට අකුරක් ලියවෙන විදිය. දැන් මේ පැත්තේ තියෙන අල් අකුරු දකුණු පැත්තේ ඉරක් නැහැ. ඒ හින්දා එකතු කරනකොට අපිට පුළුවන් අන්න බලන්න. ක ට. දැන් මේ අභ්‍යාසයක්. මේක ඔය දරුව පොඩි හාමුදුරු කරන්න ඕන දැන් මේක. දැන් හිතට ගන්න පුළුවන්. දැන් අපි දන්නවා කොහොමද දයන්නට මහ ප්‍රාණ දයන් එකතු වෙන්නේ කියලා. ඇයි අරක දකුණු පැත්තෙන් ගිරන්න එන යටට යනවා. මෙන්න මේ ආකාරයට තමයි හැදෙන්නේ. අකුරේ පොඩි වෙනස්කම් වෙනවා. දෙවැනි අකුරේ එවිලා මේ විදියට එකතු වෙනවා. බලන්න. ං ග. දැන් ං ක තර වගේ. එතකොට ං අකුරෝ ඩින් ලියනවා කයන්න යටින් ලියනවා. ඊළඟට ද. දැන් දයන් අපි කලිනුත් දැක්කර වෙනස් වෙන හැටි. මේක හිතට ගන්න ඕන. න නිතර මේ අභ්‍යාස කරන්න ඕන. න ස් ට බලන්න නිර්මාණය වෙන ආකාරය. හොඳයි අපි දැන් මේ පාඩමේදී අපේ පොඩි හාඳුරන්ලට දරුවන්ට කියලා දුන්නා සංයුත්තාක්ෂර නිර්මාණය වෙන ක්‍රම දෙකක් පිළිබඳව. එකක් තමයි දකුණු පැත්තෙන් තියෙන ඉර ඉවත් වෙලා අනිත් අකුර එකතු වෙන හැටිත්. ඊළඟට දකුණු පැත්තෙන් ඉරක් නැති අක්ෂර තියෙනවා නම් ඒ අක්ෂර සමග එකතු වෙනකොට සුළු වෙනස්කමක් සහිතව අකුර යටින් ලියලා සංයුත්තාක්ෂර නිර්මාණය කරගන්න ආකාරය. ඉතින් දැන් අපිට එබඳු වචන දකිද්දී හඳුනගන්න පුළුවන් මේ සංයුත්තාක්ෂරයක්. එතකොට උච්චාරණය කරන්නත් දැන් පුළුවන්. එතකොට මේ සංයුත්තාක්ෂර නිර්මාණය වෙන්නේ මේ ආකාරයට කියලා හඳුනගන්නත් පුළුවන්කම මේ පාඩමෙන් තිබෙනවා. ඒ නිසා නැවත නැවතත් මේ අභ්‍යාස කරලා පුහුණු වෙන්නට ඕන. ඒ නිසා හැම දිනාටම තිසරණ සරණම් භවතු සිවස්තේ පන්තානස්සන්තු.